නව ලයිෆ් බොයි ඔලිව් විෂපීෂ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ් බොයි ආරක්ෂාවෙන් නොබියව ඉදිරියට. කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වන්න සබන් යොදා දැත් සෝදන්න. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කර ලංකාවේ අංකකයේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දනුෂ්ක සෙනවිරත්න. මම රෝෂණී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. මෙරට කොරෝනා ආසාදිතින් 152 දක්වා ඉහළට. නිරෝධායන කටයුතු වල නිරත නිලධාරීන්ට බේරුවලදී විරෝධයක්. කවුද මේ ලොක් කරේ? ලොක් කරේ කවුද? යකට ඇද්දේ මේකට? ගහන්නවා ගහන්න අපිට කියන්නේ. පොලිස් අන නොතකූ මෝටර රථයකට මොරටුවේදී වෙඩි. තිදෙනෙකුට තුවාල. ඇඳුම් නීතිය කැඩූ 11,000ක් අත්අඩංගුවට. ලොව පුරා කොරෝනා ආසාදිතින් මිලියනය සහ මරණ 50,000 ඉක්මවයි. COVID-19 ආසාදිනින් මියගිය සිව්වන පුද්ගලයාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. 58 හැවිරිදිවියේ පසු ඔහු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අදාළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ පසුගිය දිනක ඉන්දියාවේ සංචාරයක නිරත වී මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 10 වැනිදායි. අදාළ පුද්ගලයාට රෝග ලක්ෂණ මතුවීමෙන් පසු පසුගිය 16 වැනිදා ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබෙනවා. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි අදාළ පුද්ගලයා නියුමෝනියා රෝග තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඊයේ පස්වරුවේ මිය ගියා. ඒ ප්‍රදේශයේ COVID-19 පේෂන්ලා 3 දෙනෙක් හිටියා. කෙනෙක් සුව වෙලා ආවා, දෙන්නෙක් දැඩි සත්කාරකයකේ. ඒකෙන් එක්කෙනෙක් ඊයේ රාත්‍රියේ මිය ගියා. මේ මිය ගිය එක්කෙනාගේ නෝනටයි දෙන්නටම හැදුනා. හැදිලා වෙලා නෝන මාත්‍ය සුව වෙලා ආවා. දැන් ගෙදර ඉන්නවා යා ක්වොරන්ටයින් තව සති දෙකක්. ඒ අනුව ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණු අතර ඔහුගේ සමීප ඥාතීන් දෙදෙනෙකු ඊට එක්ව සිටි බව ගොතටුව පරිපාලන සෞඛ්‍ය පරීක්ෂක නලින් ෆොන්සේකා මහතා සඳහන් කළා. ආගමික වතාවත් රෝහලේදීම සිදු කිරීමෙන් අනතුරුව ආදාහන කටයුතු සිදු කෙරුණේ කොටිකාවත පොදු සුසාන භූමියේදී. දැඩි ආරක්ෂිත ක්‍රමවේද යටතේ එම කටයුතු සිදු කෙරුණා. මේ අතර COVID-19 ආසාදනයෙන් මියගිය 3 වැනි පුද්ගලයා වාසය කළ මරදාන ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති තත්ත්වයයි මේ. යම් කිසි පුද්ගලයෙක් කිසියම් හෝ අත්‍යවශ්‍ය කාරණාවක් සඳහා මේ භූමියට ඇතුළුව හොත් ඉන් පිටවීමේදී ඔවුන්ව පූර්ණ විස බීජ හරණය කිරීම සඳහා අවශ්‍ය උපකරණත් මේ ස්ථානයේ ස්ථාපිත කර තිබෙනවා. මීගේ පුත්කලයා වාසය කළ නිවාස සංකීර්ණයේ අවදානම් කොටසට ඇතුළු වීම හෝ පිටවීම තවදුරටත් තහනම් කර තිබෙනවා. අපි ඊයේ දිනේ රාත්‍රී කාලයේ වනතෙක් මේ ප්‍රදේශයේ හඳුනාගත් අවදානම් පවුල් 73,302 මේ ප්‍රදේශයෙන් ඉවත් කරලා තියෙනවා. පුණානි නිරෝධායන කඳවුර වෙත බලාපොරොත්තු වෙනවා මේ ප්‍රජාව අඩුගානේ මේ කියන දේ තේරුම් අරගෙන ඒ නිවස්වලට වෙලා හිටියොත් පැතිරීම පාලනය කරගන්න හැකියි කියලා. නමුත් ඒ අය මේ ගැන දැඩි අවධානයක් නම් යොමු කරන බවක් පේන්නේ නැහැ. හරිම ගැටලුවක් අපිට. ඒ අනුව ප්‍රදේශවාසීන්ට අවවාද ලබා දෙන අතරතුර ඔවුන්ගේ මානසික තත්ත්වය නගා සිටුවීමේ වැඩපිළිවෙලක්ද පොලිසිය මෙලෙස ක්‍රියාවට නංවා තිබුණා. මේ අතර මියගිය 3 වැනි පුද්ගලයාගේ තවත් පුත්‍රයෙකු වාසය කර ඇත්තේ ග්‍රෑන්ඩ් පාස් ද වාස් පටුමගේ පිහිටි නිවසකයි. එම පවුලේ සියලු දෙනාද නිරෝධායනය සඳහා යොමු කර තිබෙන බව ප්‍රදේශයේ බාහිර මහජන සෞඛ්‍ය පරීක්ෂක HMT හේරත් මහතා සඳහන් කළා. එසේම ග්‍රෑන්ඩ් පාස් ද වාස් පටුමගට පිටස්තර පුද්ගලයින් ඇතුළු වීමද වළක්වා තිබෙනවා. මියගිය පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කිරීම සඳහා රැගෙන විත් ඇත්තේ එම නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු බැවින් ඔවුන් ඇඳිරි නීති අවසර පත්‍ර ලබා ගැනීම සඳහා ගිය ග්‍රෑන්ඩ් පාස් පොලිසියේ එම අවස්ථාවේ සේවයේ නියුතුව සිටි නිලධාරීන් සිව් දෙනෙකුටද ස්වයං නිරෝධායනය සඳහා උපදෙස් ලබා දුන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළා. දවසේ පුවත ධීර වීර විකුම් බැහැලෙයිනි කිසිදා නොහැටිමු ජාතියක් ලෙස එක්ව නැගිටිමු.
COVID-19 වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වන ඕනෑම පුද්ගලයෙකුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගම පිළිබඳ ගැටලු මතුවත් සමස්ත සමාජයට වන බලපෑම ගැන අවධානය යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ COVID-19 ආසාදනයෙන් මියගිය ඉස්ලාම් බැතිමතුන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සර්වපාක්ෂික හමුවේදී මේ ඇවිල්ලා තියෙන පස්සේ මෙතෙන්දිම කතා කරා නම් අපිට ලිහිසි නිලධාරී ඉන්නවා. මම බැලුවේ සර් එක්ක අපි නෑ මේ ඉතින් ආපහු රැස් වීමක් තියෙනවට වඩා ලිහිසි මේකේ මේ නිලධාරීන් ඉන්නවනේ ඉතින් මෙතෙන්දි කතා කරන්න ඉතින් හංගන්න දෙයක් නෑනේ අපිට. නෑ මම බැලුවේ නිකන් අවශ්‍ය නැති තර්ක විතර්ක. නෑ මෙතන මට ලිහිසි මොකද නිලධාරී ඉන්නවා එතකොට ඒ කට්ටිය උත්තර දෙයි. මුත්තදේහ ආදානය කිරීමේදී මීගමුවේ සිදුවුණු සිද්ධීන් පස්සේ අවශ්‍ය නැති ආන්දෝලනාත්මක තත්ත්වයක් උදා වෙලා තිබුණා. ඉතින් ඒකට දැන් මාත් චූදිතය වෙලා මට සෑහෙන දුරට අවලාද කියමින් පවතින නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවල අනුමත කරලා තියෙන විකල්පයක් අනුගමනය නොකිරීමට අරන් තියෙන තීරණය. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලත් මෘතදේහය හරහා වෛරසය පැතිරී යයි කියන එක මිත්‍යාවක් විතරයි කියලා ඉතාම පැහැදිලිව සඳහන් කරනවා. මේ වගේ දෙයක් සිදුනහම තමන්ට රෝග ලක්ෂණ තිබුණත් ඒකේ නොකිය රෝහල් වලට නොගිහින් ගෙදරම මැරී යන තත්වයකට උදා වේවි කියන තර්ජනයකුත් තියෙනවා. සලකා බලලා ඔබතුමන් අරන් තියෙන තීරණය නැවත සලකා බැලීමක් කළ යුතුයි. ප්‍රථමයෙන්ම මම කියන්න ඕන මේක ඉතාම සංවේදී කාරණාවක් යම්කිසි හිතමනාපයක් නොවේ කියලා සලව බලාපොරොත්තු වෙනවා. අවාසනාවන්ත ලෙස මරණයක් ඇති වුණාම අපේ මූලික පරමාර්ථය තමයි එම මෘතදේහයේ ඉතාම ඉක්මරින් අවසන් කටයුතු කිරීම. ඒ නිර්දේශවල හැම එකෙම සඳහන් වෙනවා බොඩි එක අතපත ගන්න බෑ දෙන්නටයි බලන්න පුළුවන් ආදී වශයෙන් තියෙනවා. එතකොට දැන් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ බරියල් යටතේ කියනවා confirm national and local requirements that may dictate the handling and disposition of the remains. ඉතින් ඒ අනුව මේකට යම්කිසි ප්‍රතිපාදනයක් තියෙනවා යම්කිසි රටක මේ තියෙන තත්ත්වයන් අනුව කටයුතු කරන්නේ. දැන් අද පවතින තත්ත්වය යටතේ මේවා අපිට කළමනාකරණය කරගන්න පුළුවන්. අපි බලාපොරොත්තු නොවුනත් යම්කිසි විදියකින් මරණ සංඛ්‍යාව වැඩි වුණොත් එහෙම මේවයි තියෙන සංකීර්ණත්වය තවදුරටත් වැඩි වෙනවා. අපි බරියල් ගැන සමස්ත ලංකාවට ගැලපෙන ස්ටෑන්ඩඩ් එකක් හදන්න අමාරුයි. ඒ ගැන පරීක්ෂා කරන්න අමාරුයි. මේ ගමුවේ තත්ත්වය නෙවෙයි මඩකලපුවේ තියෙන. මඩකලපුවේ තත්ත්වය නෙවෙයි මාතර තියෙන්නේ. එහිදී අපිට යම්කිසි විදිහකට නිශ්චිත විය යුතුයි. මොන රෝහලේද මිය යන්නේ? ඒ රෝහලට අසලම තියෙන ආදානහගාරය තුළ ඒක ඒ අවසාන කටයුතු කිරීම. මේක මුළු සොසයිටි එකේ දෙයක්. අපේ රවුපතේ මිටුප අමාත්‍යවරයා කිව්වා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියලා තියෙනවා කියලා මේ මලමිනියේ බෝ වෙන බවට තියෙන මතේ මිත්‍යාවක් කියලා. එහෙම නෙවෙයි ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ මලමිනී වලින් බෝ වෙන බවට මෙතෙක් කිසිම සාක්ෂියක් ලැබී නැත කියලා. මොකද හේතුව කොරෝනා රෝගයේ මියගිය පුද්ගලයෙක් බවට දැනගත්තම අතිශයින්ම ප්‍රවේශම් වන නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා මෙතෙක් මලමිනියකින් බෝ වුණු බවට සාක්ෂි නැත. We are not here for a debate and if this is technical possible without causing the epidemic to spread further, if the Honorable Prime Minister can appoint a body where all can make some representation, and after the representations, if there is a possibility of reviewing this decision, we respectfully urge you to do so. කාරණා බොහොම පැහැදිලි. වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව තමයි අපි කටයුතු කළ යුත්තේ. විශේෂඥයින්ගේ උපදෙස් මත ඇඳිරි නීතිය දාන කොටත් අපි ඒ තත්ත්වය තමයි බැලුවේ. මොකද මේ අවස්ථාවේ අපි විශේෂඥයෝ නෙවෙනින්ද ඒ අයට අපි ඒක බාර දීලා ඒ අයලගේ මතයට ගරු කරමු. ඇත්ත වශයෙන්ම අපි කනගාටු වෙනවා. මොකද බෞද්ධයන්ට මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. අම්මට කතා කරලත් කිව්වා මේ පිළිබඳව. ඒ වගේම මුස්ලිම් අයටත් තමන්ගේ ආගමික විදියට කරන්න බැරි වුණාම ඒකේ ගැටලුවක් තියෙනවා. මොකද අපි ඔක්කොටම ඉස්සෙල්ලා සමාජය ගැන හිතන්න ඕන. මෙරටින් වාර්තා වෙන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව අද 152ක් දක්වා ඉහළ ගියා. වෛරසයේ ආසාදිනේ වීමෙන් පසු සුවය ලබා රෝහල් වලින් පිටව ගිය පිරිස 22 දක්වා ඉහළ යාමත් සමග මේ වන විට රෝහල් වල ප්‍රතිකාර ලබන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 126ක්. COVID-19 වෛරසය ආසාදිත පළමු පුද්ගලයා පසුගිය මාර්තු මාසයේ 11 වෙනිදා වාර්තා වීමෙන් අනතුරුව ගෙවුණු දින 23ක කාලය තුළ COVID-19 රෝගීන් මෙරටින් වාර්තා වූයේ මේ ආකාරයෙන්.
වසංගත රෝග විද්‍යාංශය අද පෙරවරු 10 වෙනිදාට කළ වාර්තාවට අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන COVID-19 රෝගීන් සංඛ්‍යාව 36ක් දක්වා ඉහළ ගියා. ඒ ඊයේ සොයාගත් රෝගීන් 5 දෙනා අතරින් සිව් දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවීමත් සමගයි. මෙතර COVID-19 ආසාදනයේ වී ප්‍රතිකාර ලැබෙමින් සිටි තවත් අයෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව වෛරසය ආසාදනයේ වී සුවය ලබා පිටව ගිය පුද්ගලයන් සංඛ්‍යාව 22ක්. COVID-19 ආසාදිතව මේ වන විට රෝගීන් 126 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. COVID-19 බවට සැක සහිතව රෝහල් 30ක ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 250ක්. මෙතර COVID-19 වෛරසය ආසාදනයේ වී පළමුව සුවය ලැබූ රෝගියාගේ රුධිර ප්ලාස්මා දැනට ප්‍රතිකාර ලබන තවත් රෝගියෙකුට ලබා දී ඇති බව ජාතික රුධිර පාරවිලේන මධ්‍යස්ථානයේ පවසනවා. දැනට අපි අවස්ථා දෙකකදී රෝගීන් දෙදෙනෙක්ට සුව වී ගිය රෝගියෙක්ගෙන් රුධිර ප්ලාස්මා වෙන් කරගෙන රුධිර ප්ලාස්මාව ලබා දීමට කටයුතු කරන්න තියෙනවා. අපි පළවෙනිින් ප්‍රතිකාර කරපු ලෙඩා ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් ඉඳදී තමයි මේ ප්‍රතිකාරය භාවිත කරේ. එම රෝගියා තමයි පළවෙනි COVID අසංගතයෙන් මිය ගිය රෝගියා බවට පත් වුණේ. දෙවෙනි රෝගියාත් ඉතාමත්ම අසාධ්‍ය තත්ත්වයක පවතින රෝගියෙක්. තාමත් ඔහු වැලිකන්ද රෝහලේ දැඩික සත්කාර ඒකකයේ තාම ජීවත් වෙනවා. COVID වගේ රෝගයක් සම්බන්ධයෙන් අපිට මේ වගේ ප්‍රතිකාරයක් පාවිච්චි කිරීමෙන් ප්‍රතිඵලදායක විය හැකියි කියන එක තමයි අපේ වෛද්‍ය මතය වෙලා තියෙන්නේ. මොකද මේකෙන් හානියක් වෙන්නේ නැහැ වාසියක් වුණොත් මිසක්. මෙතර COVID-19 ආසාදිත ස්විස් දේවගතිවරයාගේ දේව මෙහෙට සහභාගී වූ යාපනය අරියාලේ ප්‍රදේශයේ පුද්ගලයන් 163 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. එම පුද්ගලයන් පදිංචි නිවාස අවට විෂ බීජ හරණය කිරීම සඳහා කටයුතු කෙරුණේ මේ ආකාරයෙන්. යාපනය දිස්ත්‍රික්කයෙන් මේ වන විට COVID-19 ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වන අතර ඔවුන් සිව් දෙනාම ස්විස් දේවගතිවරයාගේ දේව මෙහෙට සහභාගී වූවා. කෙසේ වෙතත් ස්විස් දේවගතිවරයාගේ දේව මෙහෙට සහභාගී වීමෙන් අනතුරුව COVID-19 රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් යාපනයේ රෝහලේ ප්‍රතිකාර ලබන 45 දිනක COVID-19 පරීක්ෂණයට භාජනය කිරීමෙන් පසු වෛරසය ආසාදනය වී නැතැයි තහවුරු වූ බව එම රෝහල නිවේදනය කළා. මෙතර මහනුවර අකුරණ ප්‍රදේශයේ COVID-19 ආසාදිතයන් සිව් දෙනෙකු හමු වීමත් සමග සෞඛ්‍ය වෛද්‍යවරුන් ධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මහනුවර රෝහලේ හෙද කාර්ය මණ්ඩලය ඇතුළු පිරිස එම ප්‍රදේශයන්හි සිදු කරන පරීක්ෂා කිරීමේ මෙහෙයුම් අද දිනෙත් සිදු කෙරුණා. ආසාදිතයන් හමු වූ නිවෙස් ආසන්නයේ දැනට නිරෝධායනයට ලක්ව සිටින පිරිසගේ නිවෙස්ද මෙම පරීක්ෂා කිරීම වලට ලක්වන අතර බලධාරීන් ඉල්ලා සිටින්නේ ප්‍රදේශයෙන් හමු වූ ආසාදිතයන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇතනම් තමන්ව දැනුවත් කරන ලෙසයි. COVID-19 ආසාදිතයන් හමු වීමත් සමග හුදකලා කෙරෙනු බණ්ඩාරගම අටලුගම ගම්මානයේද තව දුරටත් ආරක්ෂාව තර කර තිබෙනවා. ගම්මානයට කිසිදු වාහනයකට ඇතුළුවීමට අවස්ථාව නොලැබෙන අතර ගම්වාසීන්ට ලබා දීමට ගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනත් වාහනයක පටවා ගම්මානය තුළට රැගෙන යාමට කටයුතු කළා. ගම්මානයට ඇතුළුවන පුද්ගලයින්ද විෂ බීජ හරණයට ලක් කෙරුණේ මේ ආකාරයෙන්. සමස්ත ඉන්දියාවට මැදිරි නීතිය පනව ඇති අවස්ථාවේ දේව මෙහෙයකට සහභාගී වූ පිරිසක් සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කර ඇත්තේ ඊට සහභාගී වූ 9000ක් පිරිස අතරින් 9 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් මෙම දේව මෙහෙය සඳහා ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද සහභාගී වී ඇති බවට මෙරට බුද්ධි අංශ මගින් ඉන්දියා බුද්ධි අංශ වෙත දැනුම් දී ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් දැඩි ප්‍රචණ්ඩ මත දරන පුද්ගලයන් බවටයි. බේරුවල කුට්ටිමලේ ඉස්ලාම් දේවස්ථානයේ COVID-19 පරීක්ෂණයක් සඳහා පැමිණි සෞඛ්‍ය නිලධාරීන් පිරිසකට ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල වී තිබෙනවා. එම පිරිස සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු විය නොහැකි පරිදි දේවස්ථානයේ ඉබි අතුරු දමා වසා දැමීමටද කටයුතු කර තිබෙනවා. ඔබලා තේරුම් ගන්න මේ ඔයාලා හොඳට කරන්නේ. මොකද්ද මේ පල්ලිය? කුටි පල්ලි පල්ලිය නේ. කවුද මේ ලොක් කරේ? මේ ලොක් කර කවුද? යකඩයක් දෙන්න මේ කඩ. ගහන්න වා ගහන්න අපිට කියන්නේ. කවුද? කෙසේ වෙතත් තීනගොඩ ඉස්ලාම් දේවස්ථාන සංගමයේ ලේකම්වරයා සඳහන් කළේ සුළු පිරිසක් විසින් සිදු කළ මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින බවයි. ඊයේ අර සිද්ධ වුණේ දරගාට රෝඩ් පාරේ තියෙන කුට්ටිබල කියලා පල්ලියේ PH වතුර 16 දෙනෙක් ගෙනාව ලේ චෙක් කරගන්න. ඒ වෙලාවේදී ඒගොල්ලෝ හොඳට විදියට ඒක කරා. නමුත් ඉම්පස්ස කවුද හරි කොල්ල පස්ස හතර අතරේ කයිලේ තර ඒගොල්ලෝ පොඩ කරදර කරලා තියෙනවා. දීනගොඩ පල්ලිය කට්ටියත් මුළු ජනතාව ඒක අපි හෙළා දකින එක. මෙතර ත්‍රිකුණාමලේ නිලාවෙලි ප්‍රදේශයේ හෝටල් තුනක ලියාපදිංචි නොවි සිටි විදේශිකයන් 8 දෙනෙකු උපුවේලි පොලිසියට ලද තොරතුරකට අනුස්සයක අතර ඕනෑම හෝටල් තුරම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කෙරුණා. විදේශිකයන් 8 දෙනා අතර පිරිමි පුද්ගලයන් 5 දෙනෙකු සහ කාන්තාවන් 3 දෙනෙකු සිටි අතර එම විදේශිකයන් නිරෝධායනයට ලක් නොකිරීම සම්බන්ධයෙන් අදාළ සංචාරක හෝටල්වල හිමිකරුවන් පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. COVID-19 ව්‍යාප්තියත් සමග දිවයිනේ ප්‍රදේශ රැසකම පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක අතර අලුත් කඩ අධිකරණ සංකීර්ණයේද මෙලෙස විෂ බීජ හරණය කෙරුණා.
සිය ගම්මානයට ඇතුළු වන සියලු පුද්ගලයන් සහ රථවාහන විශ්වවිද්‍යාලයේ ක්‍රීමට ආරක්ෂක කට්ටුව මුතුපන්තිය ගම්මානයේ ජනතාව පියවරගෙන තිබෙනවා. එම ගම්මානයට පිවිසෙන මාර්ගයේද බාධක යොදා අවහිර කර ඇති අතර ඉන් ඇතුළු වන සියලු පුද්ගලයන් දෑත් සෝදා පිරිසුදු විය යුතු අතර ගමේ තරුණ පිරිස එක්ව වාහන විශ්වවිද්‍යාලයේ කරන්නේ මේ ආකාරයෙන්. පෞද්ගලික ආයතනයක ආධාර සහිතව පුද්ගලයෙකු විසින් නිර්මාණය කළ ස්වයංක්‍රීය විශ්වවිද්‍යාලන කුටියක් පැලියගොඩ පොලිස් ස්ථානයේ වෙත බාර දෙනු ලැබුවා. මේ උපකරණය තනිකර ඇල්කොහොල් වලින් ප්‍රෙෂර් කරලා ඇතුළේ රික්තකයක් හදනවා. රික්තකයක් හදුනම පස්සේ මුළු ඇඟටම ස්ප්‍රේ වෙනවා. මෙතෙන්දී සම්පූර්ණ විසබීජ හරණය සිද්ධ වෙනවා. අතර දේශීය කර්මාන්ත ආයතනයක් විසින් දැඩි සත්කාරයක සඳහා භාවිත කරන ඇඳන් නිෂ්පාදනය කිරීමට පියවරගෙන ඇති අතර ඒ පළමු ඇඳ සාර්ථකව නිෂ්පාදනය කර අවසන් කර තිබෙනවා. එනිරික්ෂණය කිරීම සඳහා අමාත්‍ය මල්විරංශ මහතා අදම කර්මාන්ත ආයතනයේ වෙත පැමිණියා. රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිසිර සිරිබද්දන මහත්මයා මීට කලින් ඇවිල්ලා මේක නිරීක්ෂණය කළා. එතුමා මේ අවස්ථාවේදී මුළු රටටම පැහැදිලි කළා ඒක ජාත්‍යන්තර මට්ටමේ උසස් ප්‍රමිතියෙන් මේ ඇඳ සකස් කිරීම කරලා තියෙනවා කියලා. මේකේ දැනට තියෙනවටත් වඩා මේ තත්ත්වය තව උසස් කරන්න මේ ආයතනයට ඕන තරම් හැකියාව තියෙනවා. මේ අතර පැතිර යන COVID-19 වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලංකා වාසීන් මෙන්ම ලෝක වාසීන් මුදා දෙන ලෙස ඉල්ලා විශේෂ දේව මෙහෙයක් අද පෙරවරුවේ රාගම තේවත බැසිලිකා දේවස්ථානයේදී පැවැත්තුණා. ඒ අගරදුගුරු අතිඋතුම් මල්කම් කාදින ලංජිතින් වාරන්ගේ ප්‍රධානත්වයෙන් දෙවියන් වහන්සේ අපට ලස්සනට මවා දුන් ලෝකේ අපි අපිරිසිදු කරමින් පාපයෙන් සහ ආත්මార్థකාමීත්වයෙන් එය කිලිටු කරමින් ඒ තුල ගෙනියන ජීවිතය නිසාද අපට මේ ව්‍යසනය සිදු වී ඇත්තේ කියලා අපේ හෘද සාක්ෂිය සෝදිසි කරන්නට මේ අවස්ථාවක් වෙනවා. මෙහිදී කාදින හිමිපාණන් ලක්වාසී සහ ලෝකවාසී ජනතාව දෙව මෑණියන් වෙත බහර කරමින් හුදකලා යාඥාවකද නිරත වූ අතර පසුව තම බහරය විශේෂ පත්‍රිකාවක සටහන් කර එය දෙව මවුන්ගේ පාමුල තබමින් කනලව කිරීමද සිදු වුණා. නිෂ්පාදිත දිනේ කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. මේ අතර මේට ටික වේලාවකට පෙර තවත් COVID-19 ආසාදිත රෝගීන් සිවුදෙනකු වාර්තා වීමත් සමග මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 156ක් දක්වා ඉහළ ගියා. දෙවෙනි පුරා පොලිස් ඇඳුරේ නීතිය පනවා ඇති පසුබිමක අන නොතකා දහවනය කළ මෝටර් රථයකට මොරටුව එගොඩ උයන ප්‍රදේශයේදී පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් එහි ගමන්ගත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලැබුවා. අදාළ මෝටර් රථයේ පැදවූ එහි රියදුරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පොලිසිය පැවසුවේ ඇදිර නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා දෙවෙනි පුරා පුද්ගලයන් 11019 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. COVID-19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් මුළු දිවයිනටම පොලිස් ඇඳුර නීතිය ක්‍රියාත්මක අතරතුර අන නොදකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසිය වෙඩි තබා තිබුණේ මොරටුව එගුඩ උයන මෝදර අලුත් පාලමසලදී. අදාළ මෝටර් රථය මොරටුව සිට පානදුර දෙසට ධාවනය වෙමින් තිබූ අතර එලෙස එගුඩ උයන පරණ පාර මාර්ග බාධකයේදී පොලිසිය නිකුත් කළ අන නොදකා ධාවනය කර තිබුණා. එෙහිදී එම පොලිස් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් මොරටුව මෝදර අලුත් පාලමසල කොළඹ සහ කළුතර දිස්ත්‍රික් වෙන් කෙරෙන මාර්ග බාධකයේ රාජකාරීවල නිරත සිටි පොලිස් නිලධාරීන් දැනුම්මත් කර තිබුණා. ඒ අනුව ඔවුන්ද අදාළ මෝටර් රථය නවත්වන ලෙසට සංඥා කළත් දෙවන වරටත් අන නොතකා මෝටර් රථය ඉදිරියට ගමන් කර තිබුණා. එහිදී එම මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරියෙකු අදාළ මෝටර් රථයට වෙඩි තබා තිබෙනවා. කෙසේ වෙතත් අලුත් පාලමට අනෙක් පසෙන් පිහිටා ඇති පානදුර දකුණ පොලිස් ස්ථානයේ මාර්ග බාධකයේ නිලධාරින්ද වෙඩිවැදුණු රථය නැවැත්වීමට තුනන අවස්ථාවේදීත් සංඥා කර තිබෙනවා. එහෙත් රථය නොනවත්වාම පානදුර දෙසට ධාවනය කර ඇති බව පොලිසිය සඳහන් කළා. පසුව අදාළ මෝටර් රථය පානදුර මූලික රෝහල අසල නවතා තිබේදී සොයාගත් අතර එහි ගමන්ගත් සිය දෙනෙකුගෙන් තිදෙනෙක් වෙඩිවැදීමෙන් තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු වයස අවුරුදු 18ක බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනෙක් දෙදෙනා පානදුර ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 20 25 වයස් සීමාවල පසුවන්නන් බව පොලිසිය පවසනවා. මෙලෙස තුවාල ලැබූ අය සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට කරුණු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු 2017 වසරේ අප්‍රේල් මස පානදුර දකුණ පොලිස් ස්ථානය මගින් වරෙන්තුවක් සඳහා අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගතව සිටියදී පැන ගිය පුද්ගලයෙක්. එමෙන්ම 2018 වසරේ ජූලි මස
මස හෙරොයින් ජාවාරම් කිරීම එම වසරේම දෙසැම්බර් මස පහර දීමකට සම්බන්ධ වීම මෙන්ම 2019 වසරේ අප්‍රේල් මස හෙරොයින් ළඟ තබා ගැනීමක් සම්බන්ධයෙන්ද පානදුර දකුණ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවෙකු බවට විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා. තවත් පුද්ගලයෙකු 2018 වසරේ නොවැම්බර් මස හෙරොයින් ළඟ තබා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූවෙක්. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. සිදුවීම සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු සහ තුවාල ලැබූ තිදෙනා අත්අඩංගුවට ගැනුණු අතර මේවර විට ඔවුන් පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළා. පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරුවන් මද්‍රව්‍ය ජාවාරමක් සඳහා ඊයේ රාත්‍රියේ යමෙන් සිට ඇති බවට සැකපල කරන බවයි. අද දිනේදී මෙම සැකකරුවන් සම්බන්ධයෙන් කරන ලද වෛද්‍ය පරීක්ෂණ අනුව එයින් දෙදෙනෙකු කුඩු හෝ මද්‍රව්‍ය පානය කර ඇති බවට හෙළි වී තිබෙනවා. විශේෂයෙන්ම මෙම සැකකරුවන් අද දින අධිකාරිය ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරන තිබෙනවා. ඒ වගේම මෙම සැකකරුවන්ට එරෙහිව මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම සහ ඇදිරි නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යොමු කර තිබෙනවා. මේ අතර පොලිස් ඇදිරි නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දෙවෙනපුර පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අදත් ක්‍රියාත්මක වුණා. පොලිස් මූලස්ථානයේ අද මධ්‍යාහන 12ට නිකුත් කළ නිවේදනයට අනුව ඇදිරි නීතිය පැන වූ ඉකුත් මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා අත්අඩංගුවටගත් පුද්ගලයන් සංඛ්‍යාව 11,019ක්. ඔවුන්ට අයත් රථ වාහන 2,727ක්ද මේ වන විට පොලිස් භාරයේ පවතිනවා. මේ අතර වරින් වර ඇදිරි නීතිය ලිහිල් කිරීම තුළින් මහජනතාව සංචරණය වීම 150%ට අඩු අගයක් ගන්නා බැවින් රෝග ව්‍යාප්තිය භයානක තත්ත්වයකට අද වැටෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරනවා. පවත්නා තත්ත්වය යටතේ සංචරණ සීමාව 80% සීමාවේ අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බැවින් ඒ සඳහා අටවැදෑරුම් වැඩපිළිවෙලක් ඔවුන් රජයට යෝජනා කර තිබෙනවා. බස්නාහිර පළාත් කාර්ය සාධක බලකාය පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පළමුවරට රැස් වුණා. මහජනතාවට සපේන සේවයට බාධා වෙන සෑම අංශයක් ගැනම ශ්‍රී ලංකා පොලිසිය සමග සම්බන්ධ වෙලා කතා වුණා. විශේෂයෙන්ම කෑම බෙදෙන ප්‍රශ්න බෙහෙත් අද අපි කතා කරපු සෑම ප්‍රශ්නයකටම අපිට පිළිතුරු සපයන්න පුළුවන් වුණා. COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අදත් ක්‍රියාත්මක වුණා. COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීමත් සමග බොහෝ දුෂ්කරතා මැද සිටින අපේම ජනතාවගේ සුබසිත මුඛ්‍ය පරමාර්ථය කරගනිමින් හිරු ක්‍රියාත්මක කළ රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අද දිනේ පුරාත් ක්‍රියාත්මක වුණා. ආසන මාධ්‍යාලය කරු සභාපති රේනෝ සිල්වා මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන හිරු සහන යාත්‍රාව අද දවසේදී කොළඹ දිස්ත්‍රික්කයේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, කල්පතර දිස්ත්‍රික්කයේ කියන දිස්ත්‍රික්ක තුන ආවරණය කරන්න නියමිතයි. සභාපතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයටත් මේ කරගෙන යනු ලබන මේ කටයුතු තවත් ඉතාම හොඳින් කරගෙන යාම සඳහා සත්‍ය ධෛර්ය සැලසේවා. We are not able to go out and buy the things because of this corona and we specially thank for your company and your chairman for this help and we pray God may bless you all. ඉපතට පත්ව කුසගින්නේ පසුවන්නේ පන්සල පල්ලේ අයිකෝ විලවිමසන්නේ ළමා නිවාසය වැඩි හිටි අය වන්නේ සහන යාත්‍රා හිරුලක විදින්නේ. ඉතින් ඒ වගේම අපේ සමනේර හිමිවරුන් මේ ස්ථානයට උන්වහන්සේලාගේ නිර්මාණාත්මක ස්තුතිය අපට පිරිනමන්න සූදානම්. ආපදා තත්ත්වයන් ඉදිරි පිරිනමන ගන්න හිරු සහන යාත්‍රා මේ කරන ක්‍රියාවලිය ඉතාමත් උත්සාහ කොට සලකන. මේ අතර COVID-19 වෛරසය අසාධන වීමේ වැඩි අවධානමක් ඇති වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා හිරු මාධ්‍යාලය ආරම්භ කළ වැඩිහිටි නිවාස විෂ බීජහරණය කිරීමේ වැඩසටහන අදත් වැඩිහිටි නිවාස කිහිපයකදී සිදු වුණා. එමෙන්ම හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව හිරු මාධ්‍යාලය ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව ක්‍රියාත්මක කළ පොදු ස්ථාන විෂ බීජහරණය කිරීමේ වැඩසටහන අදත් පැවැත්වුණා. ඒ අනුව හෝමාගම, පාදුක්ක, හංවැල්ල, නවගමුව, අතුරුගිරිය, තලංගම, මුල්ලේරියාව හා වැල්ලම්පිටිය යන පොලිස් ස්ථානයන් මෙලෙස විෂ බීජහරණය කෙරුණා. ලංකාවේ තියෙන සියලුම පොලිස් ස්ථානවල මෙම විෂ බීජහරණය වැඩසටහන ක්‍රියාත්මක කරන්නයි අපගේ බලාපොරොත්තු වෙන්නේ. වෙනත් ආයතනයක් මේ වගේ මත්තමින් ඉදිරිපත් වුණේ නැහැ. ඒ හින්දා රතුකුරුස
සමාජයටත් හිරු මාධ්‍ය ජාලයටත් අපගේ ස්තුතිය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පුදකරන අවස්ථාවක් කරගන්න. මේ අතර රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තවත් පියවරක් ලෙස හිරු මාධ්‍ය ජාලය ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමග එක්ව COVID-19 වෛරසයේ මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කළා. එහි පළමු පියවර ලෙසින් ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ප්‍රදාන කිරීම අද සිදු කෙරුණා. වෛද්‍ය ශාස්ත්‍රය ආරක්ෂා කරගත්තේ නැත්නම් මුළු වෛද්‍ය ශාස්ත්‍රයේම කඩාවැටීමක් වෙන්න පුළුවන්. ඒ අයගේ ජීවිත ආරක්ෂාව උදෙසා සිංහ සමාජයත් ශ්‍රී ලංකා අතුරු සමාජයත් හිරු මාධ්‍ය ජාලයත් මේ ගෙන යන වැඩපිළිවෙලට සමස්ත ජනතාවගේම සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. හිරු රාත්‍රියේ 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.